කොහොමද ඉතින් මාත් එක්ක එකතුලා ඉන්න මගේ යාළුවෝ හැමෝටම ඉතින් මොන අදවසේදී ඔයගලන්ට විෂ් කරනවා මේ ප්‍රෝග්‍රෑම් එක බලන චක්‍ර ශශි ප්‍රෝග්‍රෑම් එක බලන ඔයගලන්ගේ සීල වැඩ කටයුත්තකම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා. එහෙනම් ඉතින් වැඩසටහන ආරම්භ කරන්න මත්තෙන් අදාපු ගෙස්ට් ගැන කෝ කියන්නපෙයි මගේ ප්‍රෝග්‍රෑම් එකට එකතු වෙන ගෙස්ට් ගැන. මම පෞද්ගලිකවම Facebook එකේ පොඩ්ඩක් එහා මෙහා සැරිසරසර ඉන්නකොට ඔයගල මතකයි මේ වසරේ රයිගම් ටෙලි අවෝඩ්ස් ඉවෙන්ට් එක තිබුණා. ඒ රයිගම් අවෝඩ්ස් ඉවෙන්ට් එකේදී ලස්සන ෆොටෝස් ටිකක් එහා මෙහා හුවමාර වුණා අපේ ලංකාවේ දක්ෂ රංගන ශිල්පීන්ගේ සහ ශිල්පිනියන්ගේ. ඉතින් මේ ගැන චුට්ටක් මම හොයලා බලනකොට මට මේ දක්ෂ ෆොටෝග්‍රාෆර් සහ වීඩියෝග්‍රාෆි මේ දෙකම කරන ඒ පුද්ගලව හම්බෙනවා. මම ඇත්තටම ඉවෙන්ට්ස් කවර් කරනවා, ඒත් එක්කම බර්ත්ඩේ ෂූට්ස් කවර් කරනවා, ඒත් එක්කම වෙඩින් ෂූට් කවර් කරනවා. ඉතින් අද දවසේදී මේ චරිතය මම හිතුවා චැට් වි ශෂි ප්‍රෝග්‍රෑම් එකට අරගෙන එන්න ඕනේ කියලා. ආදරෙන් පිළිගන්න මගේ වැඩසටහනට මනුල කෞෂාල්. අයිබෝන්. අයිබෝන්. කොහොමද මනුල මේ දවස්වල? මේ දවස් ටිකක් ඉඳින්න. ප්‍රශ්නෙත් එක්ක ඔයගලන්ට වෙඩින්ග්ස් දැන් එනවාද? දැන් ගොඩක් අය කියනවා මේ ප්‍රශ්නෙත් එක්ක හැමදේම ඉහිල ගිහිලා තියෙන වෙඩින්ග්ස් ගන්න නැහැ කියනවා. එක එක අය එක එක මේ තර්ක වල ඉන්නෝනේ. කොහොමද ඔයගලන්ට තාම වෙඩින්ග්ස් එනවාද නැත්නම් ඉස්සර වගේමද? වෙඩින්ස් නම් එනවා. ඒ කියන්නේ ඉස්සර තර නැහැ, යම් කිසි ප්‍රමාණයකට අඩුයි. වලට වෙඩින් එනවා. වෙඩින් එනවා ඉස්සරහට කරන්න පුළුවන්. පුළුවන්. පොඩ ගාන තමයි ඇසල වෙඩි. වෙඩි. අපි ඒ ගැන අනිවාර්යෙන් බ්‍රේක් එකෙන් පස්සේ කතා කරමු. ඊට කලින් මට කියන්නකෝ මේ පවුල කී දෙනෙක් ඉන්නවද සහ අපි මුලින් හතර දෙනයි. මායි අම්මයි තාත්තයි තංගි. අපි හතර දෙනා තමයි ගෙදරින්. ගෙදරින්. පවුලෙන් මාට මොන වගේ සහයෝගයක්ද තියෙන්නේ ශිෂ්‍ය සුතුලෙන්ද? පවුලෙන් ලොකු සපෝට් එකක් දෙනවා. මගේ අම්මා තාත්තා දෙන්නම ලොකු සපෝට් එකක් දෙනවා. මේකට වුණම දෙයකට උදව් ලතින් මොනක් වෙන මොනවද එකකින් ලොකු සපෝට් එකක් දෙනවා. සපෝට් එකක් දෙනවා. එතකොට දැන් පවුලෙන් උදව්වක් නැතුව ශිෂ්‍ය සුතුල රැඳලා ඉන්න හරි අමාරු වෙනවා. අම්මා කොතනවත් කිව්ව නැද්ද ෆොටෝග්‍රැෆි කියන එක තෝරගන්න එපා පුතා. මේක මං හිතන්නේ කොල්ලෙක්ට සෙට් වෙන රස්සාවක් වෙයි කියන එක. එහෙම මුකුත් ආවෙ නැද්ද ප්‍රශ්න? නෑ, අම්මා කවදාවත් මට එහෙම කියලා නැහැ. අම්මා කියන්නේ ඔයා කැමති දෙයක් කරන්න, හොඳ දෙයක් කරගෙන යන්න ඉස්සරහට. එහෙම ගිල්ලා කියන්නේ. නේද? එතකොට පාසල ගැන තනිවාරෙන් කතා කරන්න ඕන. පාසල මගේ පාසල පාන්දර සිසුමංගල විද්‍යාලය මගේ එක වසර ඉඳලා ඒලල යනකම ඉගෙන ගත්තේ ඒකේ. ඒකෙත් මම ෆොටෝග්‍රැෆි කරා ස්කෝලේ. ආ ස්කෝලේ තෝ කරනවා. ස්කෝලේත් කරා ෆොටෝග්‍රැෆි කරා ඉතින් ස්කෝලේ ඉවෙන්ට් එකක් කරා කරා එහෙම කරා. එහෙම කරා. දැන් ස්කෝල් ගැන කතා බහ කරනකොට අනිවාර්යෙන් පාසලේ තියෙන්න ඕනේ අමතක නොවෙන සිතුවේ. අනිවාර්යෙන් මොකද ඒක මිස් ස්කූල් එකක්ද නැත්නම්? නෑ බෝයිස් ස්කූල්. අම්මට සිරි එහෙනම් අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ බෝයිස් ස්කූල් එකකට ගිය කොල්ලෙක්ට මතකයක් නැත්තම් මනුල වැඩක් නෑ. අපි කිව්ව මොන හරි මතකයක් තියෙනවා. බෝයිස් කියන අපි ස්කූලේ ගිය හැම දවසක් මගේ මතකයි. හා අමතක නොවනම සිදුවීමක් නේද? අමතක නොවන ප්‍රතිවිවා. කියන්නේ අපි එක දවසක් ස්කෝලේ ගියා. ස්කෝලේ ගිහලා කට්ටිය ටෝල්නම ඩෙලියට එදා කොහොමද ඩෙලියට යනවා අපේ ප්‍රින්සිපල්ගේ ගේ කියන්නේ ප්‍රින්සිපල් ඉන්නේ තමයි ස්කෝලේ ගාවමයි. කොහොමද අපි කට්ටියත් එක්ක කතා කරලා ස්කෝලේ තියෙන පොඩි ගේට් එක ග්‍රවුන්ඩ් එකේ බැලන්ස් කරන පොඩි ගේට් එක ගේට් එකෙන් කට්ටිය පයම කියලා කතා කරලා ස්කෝලෙන් යන කියලා කතා කරලා ඉන්නකොට මේ කොහොමද එක්කෙනෙක් පැනලා එක්කෙනෙක් පයින්නකොට ප්‍රින්සිපල් දැක්කා. මම එතකොට තාප්පේ උඩ මට හේට වයින්නත් බෑ මේ වෙද්දී ප්‍රිෆෙක්ට් ලෙවිල්ලා මේට වයින්නත් බෑ මේ වෙද්දී ප්‍රින්සිපල් ලෙවිල්ලා මං හිතුවා නිකන් අලබෝලයක් වගේ ඒ කාලේ ඉන්නේ නැති කියලා පැනගන්න බැරුව නිකන් මේ තාමත් එහෙමනේ කොට මහත මොඩල් එකක් නෑ මට එකපාරට ස්ටෝරි කියාගෙන කියාගෙන යනකොට මැවිල පෙවුනා මේ අම්මට සිර අලබෝලයක් වගේ හිරුණක් දාන්න කියලා තාප්පේ උඩ මං තාප්පේට ප්‍රින්සිපල් කෙනේ පැත්තට වයින්නත් ප්‍රිෆෙක්ට් ලගෙන මේ පැත්තට වයින්නා මං ඉතින් ටිකක් කළා කල්පනා කළා ප්‍රින්සිපල් ගාවට පැනලා පැනලා ඉතින් එදා කොහමද යන්න වෙන්නේ එතෙන්ටමනේ එතෙන්ටම මම හිතන්නම් පැනලා එදා හොඳට කුටි ගාලා කුටි ගාලා ගෙදර අය දැනුවත් ඔය සම්බන්ධයෙන්? හා දැනුවත්. දැනුවත්. වෙලාවටනේ කිව්ව නැත්තම් කොහොමද? කිව්ව නැත්තම් ඉතින් මම මේ ප්‍රෝග්‍රෑම් එක කරන මිනිස්සුන් හරියට අමාරුවේ දානවා වගේ දේවල් අහලා පස්සේ යනවා ගෙදරින් දන්නවද? ගොඩක් අයගේ දේවල් දන්නේ නැහැ. ඒකයි පව් හිතින්. අපි නෑ ගෙදරට කිව්වා. එතකොට තමයි දැනගත්තේ. පවුලත් එක්ක වාට කොහොමද සම්බන්ධ වෙන්නේ? කියන්නේ ගොඩාක් වාෆිද්ද පවුලත් එක්ක නැත්තම්. මම ගොඩක් හුදකලාවට කැමති කෙනෙක්. නෑ එහෙම නෑ මගේ දර පවුල එක්ක යමදී ඕලකට ගැන දිනනවා පවුලට කරා දැන් අනිවාර්යෙන් කවුද මනුල ඉස්කෝලෙන් ලොකු සපෝට් එකක් තියෙනවනේ මන්නම් කියන ළමේ
මොන මොන ශාස්ත්‍රය තෝරගන්නත් ඒ ළමයට ස්කෝලෙන් ආපු සපෝට් එක තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. දැන් අපි ස්කෝල් යන කාලේ අපේ ස්කෝලින් ඉන්න මිස්ලා අපිට කියනවා නම් ඔයාලට ලස්සන dance කරන්න පුළුවන් කියලා අපි ශාස්ත්‍රය තෝරගන්න dance field එකකින් ඉස්සරහට යනවා. ඒ ළමයා ලස්සන කතා කරනවා නම් ඒ presenting එකට තෝරගන්න. ඔයාලට පාසල් ඉන්න කාලේ කරන මිස්ලා කිව්වද ඔයා කවදා හරි හොඳ තැනකට එනවා හොඳ photographer කෙනෙක් වෙයි videographer කෙනෙක් වෙයි. ඒ වගේ මිස් කෙනෙක්ට මතකද? නැතනම් ජීවිතේ වට අවදනක් තියෙන මිස් කෙනෙක්. ස්කෝලේ හිටියා බේ මිස් කෙනෙක්. ඒ තමයි මට ඒ කියන්නේ මිස්ගේ ෆොටෝ එකක් දැකලා තමයි මට ගියේ ලස්සන ෆොටෝ එකක් හේමයි කියලා මට කිව්වා. ඒක තමයි මට ඒ කියන්නේ මට හම්බෙච්ච හොඳ කමෙන්ට් එකක්. මට හම්බුනේ මට අමතක නොවන පළවෙනි කමෙන්ට් එක. කමෙන්ට් එක. තව බොහොමයක් දේවල් තියෙනවා මනුල කෞෂාල් එක කතා කරන්න. මනුල කෞෂාල් ශේෂ්ත්‍රයට ඇවිල්ලා දැන්ට කොච්චර කාලයක් වෙනවද ඒත් එක්ක ඉස්සරහට මෙයාගේ අලුත් plans මොනවද? තව වීඩියෝ videos tava kochchara inna thiyenoda photos tava kochchara inna thiyenoda me hama deema katha baha karanna api sodana wala inna habai me hama deema katha baha karanna kala api punchi break ekak ganna break ekak ganna kalin ugalanta aniwaryen kiyanna one tama tape yarltv youtube channel subscribe karala naththam yarltv kiyana api youtube channel ekak subscribe karala bell icon ekak click karanna samatha karanna epa eith ekama tama mona hari dewal program ekek wenas wenna thiyena nan oyala kamathi gesala inna api hama thissema api prekshakayata tama ida denne prekshakaya kamathi de tama api hama thissema yarltv sahodarath wenna alikawa aniwaryen කරන්න. ඉතින් අපේ ෆෝන් නම්බර් එක මතක් කරලා නම් ෆෝන් නම්බර් එකට අනිවාර්යෙන් මෙසේජ් එකක් දාලා තියන්න. නැත්නම් අපේ ප්‍රෝග්‍රෑම්ස් අනිවාර්යෙන්ම Facebook එකේත් අපි දානවා, ඒත් එක්කම YouTube එකේත් දානවා. ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලෝ කැමති ගෙස් කෙනෙක් ඉන්නවා නම් Facebook එකේ හෝ YouTube එකේ කමෙන්ට් එකක් දාන්න. අපි මේ හැම දෙයක්ම කියවනවා, බලනවා. අපි ඕගොල්ලන්ගේ ආදරයට කැමති. ඒ නිසා අනිවාර්යෙන් කමෙන්ට් කරන්න ෆෝන් නම්බර් එකත් මතක් කරන්න 0758750750 තමයි අපේ දුරකථන අංකය. එහෙනම් ඉතින් break එක ගන්න තමයි ලෑස්ති වෙන්නේ. break එකෙන් පස්සේ අපි නැවතත් එකතු වෙමු. check with Shashi program එකත් සමග. විරාමෙන් අනතුරු ඔබ නැවතත් එකතු වෙන්නේ chat with Shashi program එකත් සමග. ඉතින් videography වලට කැමති ඕගොල්ලෝ photography වලට කැමති ඕගොල්ලෝ අනිවාර්යෙන් මේ වැඩසටහන බලන්න. ඔයගොල්ලන්ට ගොඩක් දේවල් ඔයගොල්ලෝ කැමති දේවල් දැනගන්න, ඔයගොල්ලෝ දන්නේ නැති දේවල් දැනගන්න ඕන අවස්ථාවක් තියෙනවා. මනුල මම ආගේ මෙහෙම අහනවා. කොයි කාලද ශිෂ්‍යත්වයට සම්බන්ධ වෙන්නේ? මම දැන් අවුරුදු 4ක් විතර යනවා මේ ශිෂ්‍යත්වයට. අවුරුදු 4ක්. 2010 අතේ වගේ 2018 වගේ අවුරුදු 4ක් තිස්සේ ඔයා ලබාගත්ත දේවල් මොනවද කියලා මම කියන්නම්. ෆොටෝග්‍රැෆි ඉඳ තමයි මට ලැබුණ ගොඩක් දේවල් හම්බුනේ. කියන්නේ මට මම මුලින්ම කැම් එකක් මට මුලින්ම කැමරාවක් තිබ්බේ නැහැ. මම ඊට පස්සේ යාළුවෙක්ගේ කැම් එකෙන් තමයි මුලින් පුරුදු වෙලා ඊට පස්සේ මං ගාව පොඩි ෆෝන් එකක් තිබ්බා. ඒක දීලා තමයි මම පළවෙනි කැමරාව ගත්තේ. කැමරාව අරගෙන ඒකෙන් ඒ කැමරාවෙන් තමයි මම පටන් අරගෙන ඊට පස්සේ අලුත් කැමරාස් මගේ ඔක්කොම බඩු ගත්තේ මගේ ෆොටෝග්‍රැෆි ජීවිතේ හම්බෙච්ච මුදල් වලින් තමයි. දැන් ඔයා කියවනේ මේ යාළුවෙක්ගේ කැම් එකක් අරගෙන තමයි බැලුවේ. හැමෝගෙම මනුල ආරම්භය වගේ. කාගවත් මම දකින්නේ නැහැ මේ ලේසියෙන් සමහරු ඉන්න හොඳ ෆැමිලිස් වලින් නැහැ ඔය ආසාවට ෆොටෝග්‍රැෆි කරන්නේ. නමුත් ඒගොල්ලෝ ආසාවට කරන හැටි ඒගොල්ලන්ට තේරුමක් නැහැනේ. දැන් ඔයාලට මේක ගැන හරි ඉන්ට්‍රස්ටිං එකක් තියෙනවා. මේ ෆොටෝග්‍රැෆි කියන මොකක්ද වීඩියෝග්‍රැෆි කියන මොකක්ද කියන එක ඔයගොල්ලෝ දන්නවා. මම ඒ නිසා වාගෙන් මෙන්න මේ විදිහට ප්‍රශ්නයක් අහනවා. දැන් ඔයගොල්ලෝ ඉවෙන්ට්ස් කරනවා, වෙඩින්ග්ස් කරනවා. මම මේක දන්නේ නැති නිසා අහන්නේ. සමහරට අපු බලන ප්‍රේක්ෂකයන්ටත් මේ කුතුහලය ඇති. ඕගොල්ලන්ට ඕනම කැම් එකකින් ෆොටෝ එකක් අරගෙන අපි අපේ වචනෙන් කියනවා නම් ගේම ගහන්න එඩිට් එකෙන්ද නැත්නම් කැම් එකේ අර හොඳ භාවයක් තියෙන්න ඕනේද? අතන කැම් එකේ හොඳ භාවයක් තියෙන්න ඕනේ. ගොඩක්ම එඩිට් එකටත් යනවා. කැම් එකක් බලපානවා. මොකද අපිට හොඳ කැම් එකක් නැතුව හොඳ ලස්සන ෂොට් එකකට යන්න අමාරුයි. යන්න අමාරුයි. එතකොට මේ හොඳම කැම් වර්ගය මොකක්ද? එහෙම කියන්න බෑ. ඒ කියන්නේ ෆොටෝග්‍රාෆර්ගෙන් ෆොටෝග්‍රාෆර්ට වෙනස් සමහර. ඒක තමයි මට ප්‍රශ්නේ. දැන් සමහරු කියනවා දැන් එක එක කියන කැනන් කියයි අර කියයි මේකේ මක්ම ආයිඩිය එකක් නැහැ. ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලන්ට ගැලපෙන මේක. ෆොටෝග්‍රාෆර්ට සෙට් වෙන කැමරා තමයි සමහරුන්ට Sony, සමහරුන්ට Canon, Nikon. එහෙම කියලා තමයි මම යූස් කරන්නේ දිගටම Nikon. මට සෙට් උනේ Nikon. ඔය හින්ද Nikon කැමරා ඒව තමයි. ඒක සෙටින්ග්ස් නම් මනම් වෙනස්ද නැත්නම් කැන්සලින් කැන්සල් නැත්නම් නෑ සෙටින්ග්ස් ඕකේ. ඒ වුණාට සෙටින්ග්ස් හදන විදිය, ඒකේ කලර් රේන්ජ් හදන විදිය ඒකකින් එකට වෙනස්. වෙනස්. හරි. දැන් ඔබ ශේෂ්ත්‍රතුලට අවුරුදු 4ක් කියලා කිව්වා. මේ අවුරුදු
හතර ගැනම ඔබ ආපස්සට හැල්ල බලනකොට කටුක කටුක තැන් තියෙන්නේ නැති. හැල්ල බලද්දී ඔබ වැටෙන්නේ නැති. සමහරවිට හරියන්නේ නැහැ මේක මං අතහරිනවා කියලා ඔබ කියන්න ඇති. කොහොමද ඔබගේ කාලය ගැන පොඩ කයි මතක් කරන්නේ? පටන් ගත්ත දවස් ඉඳලා ඇත්තටම හැල්ල බැලුවොත් සතුටුයි දැන් අද ඉන්න තැනගෙන. මොකද ගොඩක් ඉස්සරහට ඇවිල්ලා තියෙන අවුරුදු හතරක් තුළදී සමහරු අපිව නොසලකා හරලා තිනවා පිට එක චූට් කරන්න එපා මෙහා මෙහෙමයි ඇත් එක කරන්න එපා එහෙම කියලාත් කියපු කට්ටිය හිටියා අන්තිමට ඒ කියපු කතාත් අපිට ආරංචි වුණා ඒකලා අපිට කිව්වා මෙහෙම ඔයත් එක්ක කරන්න එපා කොහොමද දැන් ඔහ වැඩේ කරලා හොඳට වැඩේ කරලා දීලා තිනේ එහෙමයි කියලා අපිට හොඳ කමෙන්ට් ඇවිල්ලා තියෙනවා ඇත්තටම සතුටුයි අපි දැන් අවුරුදු 4ක් තිස්සේ මෙහාපු ගමන ගැන දැන් අපි කතා කරොත් ජොබ් එකක් කරන ගමන් මේ ෆොටෝග්‍රාෆර් කෙනෙක් වෙනවා කියන්නේ හරි අමාරුයි නේ දැන් ඔෆිස් එකකින් ගෙන ඕගොල්ලන්ට ෆොටෝෂූට්ස් කොහොමද අපි දන්නේ නැහැ නේ දැන් සමහර වෙලාවට නයිට් ෆන්ක්ෂන් එකක් ඕගොල්ලන්ට හම්බුනොත් උදේට වැඩට යන්නත් ඕන නැකිටලා කොහොමද මේ දෙක බැලන්ස් කරන්නේ මම දන්නේ විතර ඔබ පෞද්ගලිකව ඔව් මම පෞද්ගලික ආයතන රැකියාවක් කරන ගමන් තමයි ෆොටෝග්‍රාෆි කරන්නේ ඇත්තටම කියන්නේ මගේ රැකියාව කියන්නේ මම වැඩ කරන තැනේ මට ලොකු සපෝට් එකක් හම්බ වෙනවා මගේ ෆොටෝග්‍රාෆි වලට මොකද නිවාඩුවක් ගන්න උනත් අයි ගන්න එන්නේ මේ මහන් නැහැ මට ඕනම දෙයකට ටක් දාලා පරිමෙල්ලුව කරගන්න අපි ඔෆිස් එකේ ඉන්නවා තව චරිත් අයියා සුරංග අයියා සතුමල් අයියා කට්ටියම මට ලොකු සපෝට් එකක් දෙනවා ඒගොල්ලෝ කියන්නේ මල්ලි ඔයාගේ වැඩේ කරගන්න අපි මේ බැලන්ස් කරගන්නම් කියලා ඒගොල්ලෝ කියලා මට ලොකු සපෝට් එකක් දෙනවා සපෝට් එකක් දෙනවා අපි ආයතන නමක් කරත් මම වැඩ කරන්නේ බිස්නස් ෆිනන්ස් හරි දැන් ඔබ ෆොටෝග්‍රාෆර් කෙනෙක් නිසා මම මේ ප්‍රශ්නේ අහන්නම් මොඩල් කෙනෙක් එක්ක මේ මනුල වැඩ කරද්දී මොඩල් මාර කන්ෆර්ටබල් වෙන්න බෑ නේද දැන් මොඩල් කියනවා නම් ඔයාට ඕන විදිහට ෆොටෝෂූට් එක වෙන්න නැත්නම් අන්න එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා මොකද ඇල්බම් එක අවුට් කරන්න ඕන සහ විශේෂයෙන් කියන්න ඕනේ මේ අපි දැන් අපිට අපෝ මේකප් කරනවා මේකප් ආටිස්ට් ඉන්නවා එයාට හැන්ඩල් වෙන්නෙත් නැත්තම් ඔයාට හැන්ඩල් වෙන්නෙත් නැත්තම් ඕගොල්ලෝ ටිකක් අමාරු වෙනවා නේද ඒ වගේ අවස්ථා වලට මුහුණ දීලා තියෙනවද ඒ අවස්ථාවල මොනවද කියන්නේ මේකප් ආටිස්ට් කියන දැක්ක හන්නෙත් නෑ අපි කියන දැක්ක හන්නෙත් නෑ නරකයිනේ මේ එයාට ඕන දේ තමයි යා කරන්නේ. එතකොට ඉතින් අපිට අපිට ඕන ෂොට්ස් වලට යන්න අමාරු වෙනවා. සමහර ඉන්නවා ෂූට් එකකටම ඔයගොල්ලන් අම්මලා තාත්තලා ඇවිල්ලා අම්මට තාත්තලා ඕන දේ තමයි ෂූට් එක. ෂූට් එක. ඒක ගොඩක් අපිට අමාරු වෙනවා. දැන් මොඩල්ට පේමන්ට් උත් කරලා එහෙම නම් දැන් එයා එක ෂූට් එකක් කර සමහර කට්ටිය එයාගේ අම්මා ඇවිල්ලා බලන් ඉන්නවා අම්මා තමයි ඉන්න ඕන පෝස් එක කියන්නේ. එහෙම හරියන්නේ නැහැ. එතකොට අපිට ඕන ෂොට් එකකට අපිට යන්න අමාරු. එයාට ඒ පෝස් එක එහෙම කිව්වා. අපි කියන්නේ අපි පෝස් එක කියන්නම් ආයෙ විදිහට ඉන්න අපි එතකොට ඇල්බම් එක හරි ලස්සනට කරලා දෙන්නම් කරලා දෙන්නම් කියලා. දැන් මම දන්නවා පෞද්ගලිකව ඔබගේ ෆොටෝස් ලස්සනයි මේ වෙනකොට හැමෝම මනුල කෞෂාල් කිව්වොත් කවුද කියන එක දන්නවා. බලන්න ප්‍රේක්ෂකයෝ කැමති ඔබ කොහොමද කන්ටැක්ට් කරගන්නේ එක්ක Facebook page එක මොකක්ද ඔබ කන්ටැක්ට් කරගන්නේ අපි ඒකට මතක්. මගේ Facebook page එක මනුල කෞෂාල් ෆොටෝග්‍රැෆි Facebook එකේ තියෙනවා Instagram එකේ තියෙනවා. නැත්නම් මට මැසේජ් එකක් දාන්න පුළුවන් 07.1310770 කියන නම්බරකින් WhatsApp ඉන්නවා මගේ normal calls. ඔක්කොම එකම කන්ටැක්ට් කරගන්න පුළුවන්. හරි. තව ගොඩාක් දේවල් කතා කරන්න තියෙනවා. ඊට කලින් මම මේ ප්‍රශ්නය අහන්නම්. ඔබ හීන දකින්න කෙනෙක් නම්. ඔයා දැකපු ලස්සනම හීන. මම දැකපු ලස්සනම හීන කියන්නේ. තාම ඔයාට ඒක හැබෑ කරගන්න බැරි වෙන්න පුළුවන්. ඔව් මට තාම ඒක හැබෑ කරගන්න බැරි වෙලා තියෙනවා. එතනේ මම හොඳ තැනක ඉන්නවා කියන එක. මට ගයක් වාහනයක් හොම සතුටින් ඉන්න පුළුවන් විදිහට ජීවත් වෙන එක තමයි මගේ. ගයක් වාහනයක් කියලා කිව්වනේ. මේ රටයන් සිස්ටම් එකේ දැන් නම් බෑ පුතේ. කරන්න බෑ. මටත් තිබ්බා. මම හිතාගත්තේ කො මම රට යනවා. රට ගිහලා මට ඕන විදිහට මම හැමදේම අරගෙන එන්නේ මේ. රට යන එක තනියම නම් මම තේරෙන්නේ මන්න මොකද්ද මේ රටට වෙලා තියෙන කියලා පොඩක් කතා කරන්න. හිතාගන්නද? ඇත්තටම අද කාලේ කාලා බීලා ඉන්නත් හරි අමාරුයි නේද? ඔගොල්ලෝ කොහොමද ඇත්තටම මේ ඔගොල්ලෝ දැක්කම අපිත් මා නිකන් ආගමන ප්‍රශ්න අහන්නේ කොහොමද ඇත්තටම මේ රට යන තත්ත්ව දෙක කාලා බීලා ඉන්නේ ෆැමිලි එකට ඔයා කොහොමද සපෝට් කරන්නේ? පඩියම අම්මට දෙනවද නැත්තම්? ඔව්. ගොඩක් කලාවට දැන් අපි ගන්න ගානත් එක්ක අපිට ගාන වැඩි කරන්න ලදේ මොකද හරියට දැන් අපිට next month තියෙන wedding එකකට අද දෙන්න බැයි statement එකක් මොකද ලගන වාසනකට ඔක්කොම අනිවාර්යයෙන්ම ගිහලා හරි මම ආගේ මෙහෙම අහන්නම්කෝ දැන් හැමෝම මම දන්න විදිහට photographers-ලා label එකක් ගහලා තන event එකක් කවකන 5000කට මම හිතන්නේ අර තනි කොලෙන් ඉඳන් 5000කට event එකක් කරනවා කියලා කියනවා මේක ඕගොල්ලන්ට ලොකු ප්‍රශ්නයක් කරලා තියෙනවා පෞද්ගලිකවනේ අදටත් මේ රටේ දැන් හැම උද්දමන තත්ත්වෙම හැම වැඩි වෙලා තියෙද්දි අදටත් ෆොටෝග්‍රාෆර්ස් ඉන්න මම රුපියල් 5000 කරලා දෙන්න කර කියන. ඒකෙන් ඔයගලන්ට වෙලා තියෙන හානිය මොකක්ද? ඒකෙන් වෙන හානිය කියන්නේ දැන් එහෙම කරන කට්ටිය හරියට අවුට්පුට් එකක් දෙන්නේ නැහැ.
එතකොට දැන් කස්ටමර් හිතනවා හරි මෙයා 5000ට ගන්නවා මෙයාට දෙමු කියලා. එතකොට කස්ටමර් පස්සේ තමයි දැනගන්නේ මේක අවුට්පුට් එක හරියන්නේ නැහැ කියලා. එතකොට අපිට එන්න තිබ්බ වැඩක් අපෙන් ගැලවිලා ඉවරයි. එතකොට ඒක ලොකු පාඩුවක් අපිට. එහෙම ගන්න. ලොකු පාඩුවක්. මේ කියන්නේ අපි කරන දේට හරි වැලියු එකක් දෙන්න. වැලියු එකක් දෙන්න. ෆීල්ඩ් එකේ ඉන්නවද ඔයත් එක්ක තරඟ කරන ෆොටෝ එකක්? ඔයාට එහෙම තරඟයක් වුණා? මට හොරෙන් හරි කියන්න පස්සේ හරි කියන්න මම දාන්නවත් නැහැ කොහෙවත්. මට හොරෙන් කියනවද එහෙනම්? ඉන්නවනේ. එහෙම තරඟයක් කරන ෆොටෝග්‍රාෆර්ස් නැහැ. ඒ කියන්නේ අපි ෆොටෝග්‍රාෆර්ස් ලක්කෝ යාළුවෝගේ තමයි ඉන්නේ. යාළුවෝගේ තමයි. ආ දැන් මෙහෙමනේ. දැන් මේක අනිවාර්යෙන් ඔයාගේ ලිස්ට් එකේ ඉන්න ෆොටෝග්‍රාෆර්ස් ලා බලනවානේ. ඔව්. ෂේප් කරගන්න අතපයින් යනවා. මම හිතන්නේ එහෙම සීන් එකක් තමයි මේ පොල්ලට තියෙන්නේ. ඔයා මට පස්සේ සීන් එක කියනවා. ආ දැක්කනේ දැක්කනේ. සීන් එකක් තියෙනවා. නෑ නෑ සීන් එකක්. හරි හරි අවුලන්නේ. මගේ ෂේප් කළා දා. හරි මට කියන්නකෝ මේ මට ඒ ප්‍රශ්නේ කලින් අහන්න අමතකුණා. ඔයාට වැඩ කරන කෙනෙක් කන්ෆර්ටබල් මොඩල් කවුද? මෙතුවක්කල් ෆොටෝ ෂූට්ස් කරලා තිනවනේ. ඔයාට ඕන වෙයි දෙර ලස්සන අවුට්පුට් එකක් ආපු කන්ෆර්ටබල් නෝ ෆොටෝ මේ මොඩල්. මට එහෙම කන්ෆර්ටබල් මොඩල් උනේ හන්සි චේතන හන්සි. එයා හරි වුණා. ඒ කියන්නේ යාගේ පෝසිං වුණත් ලස්සනයි අපිට ලොකුවට කියන්න දෙන්නේ අපි කියන්නේ පටක් ලස්සනයි ඉන්නේ හන්දිය. හන්දිය පණ යාල. එහෙම. මම මේක පාට චේතන හන්දිය කොහමද මාරු. ඔව් චේතනවත් මතක් කරන්නේ නම් මේ අවස්ථාව. ඔව් එයාවත් මතක් කරනවා. එයා මට කියන්නේ මම ෆොටෝග්‍රාෆි පටන් ගත්තද කාලේ ඉඳලා එයා මට ලොකු සපෝට් එකක් දුන්නා. මල්ලි වාලු තෙන් ආවේ කියලා නැහැ. එයා මට ෂූට් එකක් අරගෙන දුන්නා එයාගේ. එයා මේ මට ලොකු සපෝට් එකක් දුන්නා. මේ වෙද්දි මම දැක්ක මොනවාද මේ ළඟ ළඟ හරි මේ අලුත් concepts ඇවිල්ලා තිබ්බා අලුත් ඉවෙන්ට් එකක් ඇවිල්ලා තිබුණා මම දැක්කෝ ඒකේ ෆොටෝ ගහලා තිබුණා අපි ඉවෙන්ට් එකට මතක් කරා අතර මේ ගියස් වෙන සුවඳ අපි තිබ්බා ගල්දර හොටෙල් එකේ ලුංගි නයිට් එක ඒක ගොඩක් වෛරල් වුණා ඒකේ ලුංගි කොයින් එහෙම ගොඩක් වෛරල් වෙලා ඉන්නවා ඒක හොඳ ඉවෙන්ට් එකක් ඒ කියන්නේ අලුත් concept එකක් කලින් එකක් ඒ කියන්නේ කලින් අවුරුද්දක තිබ්බා ඒකට වඩා මේක අලුත් විදිහට හොඳට වෛරල් වුණා ඒ මම අර කලිනුත් කිව්වා වගේ මනුල්ල කියලා කියන්නේ ඉවෙන්ට්ස් උත් කරන ඒත් එක්කම බර්ත්ඩේ ෂූට්ස් කරනවා වෙඩින්ස් කරනවා හැබැයි මම මේ ළඟදි දැක්කා දැන් දවස් 3-4ක්වත් නැද්ද කොහෙද මම දැක්ක මේ අලුත් ඉවෙන්ට් එකක් කළා තිබෙනක හරි අලුත් කන්සෙප්ට් එකක් අපි ඉවෙන්ට් එකට පොඩ්ඩක් මතක් අපේ තිබ්බා ගල්දර හොටෙල් එකේ ලුංගි නයිට් එක තිබ්බා අවුරුදු වලට කලින් තමයි ඒක දැනට මේ ආරම්භක ප්‍රශ්නත් එක්ක අපිට ඒක පස්සට දාන්නලා අවුරුද්දෙන් පස්සේ තමයි ඒක දියන් උනේ ලුංගි නයිට් එක අලුත් concept එකක් කලින් අවුරුද්දක තිබ්බා ඒ වුණාට ඒකට වඩා මේක හොඳ විදිහට viral වෙලා තිබ්බා. තිබුණා. මුලින්ම කරපු event එක මතකද මාවට? මම මුලින්ම event එකකට කියලා කරේ Halloween party. හ්ම් හ්ම්. කොයි කාලේ? 2018 නොවැම්බර් වගේ. හ්ම් හ්ම්. නොවැම්බර් වල තමයි මම මුලින්ම event එක කරේ. ඒකත් Halloween party එකක්. ඒක තමයි මගේ first event එක. 2008 ඔයාගේ යාළුවාට දීපු කමෙන්ට් සහ දැන් 2022 දී ඔයාගේ යාළුවා දෙන කමෙන්ට්ස් වල වෙනස මොකක්ද කියලා අහනවා. අද ඔයා ඉන්න තැන ගැන ඔයාගේ යාළුවා මොකද කියන්නේ? යාළුවෝ හොඳයි කියලා කියයි ෂූට්ස් නම් මේ ෆ්‍රී කරන්න යන්න එපා මොනවාද? ඔන්න යාළුවා ටිකට කියන්නේ. කියන්න. යාළුවා කියන්නේ ඒ දවස්වල මට කිව්ව මල්ලි මෙහෙ වගේ අයියලා හිටියා කට්ටි හිටිය ඒගොල්ලෝ කියන්නේ මල්ලි මෙහෙ මේ දේවල් කරගෙන අදටත් කියනවා මම ලයිරු කියලා අය කෙනෙක් ඉන්නේ ආපු ජූට්ස් වල කියන්නේ මල්ලි මේ දේවල් හදාගන්න ඔයාලට හොඳ තැනකට යන්න පුළුවන් මේ දේවල් ෆලෝ කරලා බලන්න මම හදාගන්න හොඳ තැනකට යන්න පුළුවන් කියලා කියනවා කට්ටිය කියන්නේ කලින් දීපු කමෙන්ට් එක දැන් දෙන කමෙන්ට් බලනකොට ඇත්තටම හොඳ තත්ත්වයක ඉන්නවා කියලා තේරෙනවා කියනවා දැන් මේ ප්‍රෝග්‍රෑම් එක එන් කරන්න ළඟයි පොඩ්ඩක් සරල ප්‍රශ්නයක් අහන්න හරිද බය වෙන්න එපා මම මේක අහන්නේ මල්ලි මේ ඇත්තටම ෆොටෝග්‍රැෆර් කෙනෙක්ට මම දන්න ෆීල්ඩ් එකේ මාත් විතර කතා කියනවා මේක මොඩල්ස් ලාගේ ෆොටෝග්‍රැෆර්ස් ලාට වෙච්ච හානියක්ද නැත්නම් ෆොටෝග්‍රැෆර්ස් ලාගේ මොඩල්ස් ලාට වෙච්ච හානියක්ද මම දන්නේ නැහැ. ෆොටෝ ෂූට් එකක් මොඩල් කෙනෙක්ගේ කරුක්කම මම කියනවා. ওই ෆොටෝග්‍රැෆර් අනිවාර්යෙන් මේ ওই මොඩල් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා ඔය මම එන්න තනවා දන්නවා. එහෙම කතාවක් ෆොටෝග්‍රැෆර් කෙනෙක් අහන ප්‍රධාන හේතුව මොකක්ද? මොකක්ද මෙතන තියෙන ඉෂුව එක? අනිත් අයගේ ප්‍රශ්නයක් නිසා සමහරට ඔයාලා කතා අහනවා වෙන්නත් පුළුවන්. මම කියන්නේ ඔයා එහෙම කියන එක. බහුතරයක් ෆොටෝග්‍රාෆර්ලගේ ප්‍රශ්න තියෙනවා. ඔව් ඒ කියන්නේ මිනිස්සු බලන විදිහත් එක්ක තමයි ඒක හැදෙන්නේ. දැන් වාකයි ෂෝට් ඩ්‍රෙස් එකකින් අපි ෂූට් එක කරලා දැම්මොත් බිකිනි කියලා ගමු අපි. ඔව් බිකිනි කියලා ගත්තොත් අපි එහෙම එකක් දැම්මොත් බලන කට්ටිය තුන ආ මේ මොඩල් මේත් එක්ක මොකක් සම්බන්ධයක් තියෙනවා මොකක් කරේ එහෙම එකක් තියෙනවා කියලා. ඒ ඇත්තටම එහෙම නැහැ. සමහර තියෙන කට්ටිය ඇති. ඒ වුණාට හැමෝම එහෙම නැහැ. ඒක කියන්නේ ෂූට් එක කරා අපි මොඩල් කෙනෙක් එක්ක ෂූට් එක කරා
ට කල අදන්න කොත්ට පස්ස හම අපේ ලොකු කටක් එකක් නෑ ආයි වැඩවල්දින අපේ හමින්නතුම උදේ හවස කතාබහ කරගෙන හෙමන්න හෙමන්න නැහැ එහෙම කියලා තමයි ඔන්න මනුල කෞෂාල් කියන්නේ. ඉතින් අද දවසේ මම හිතන මනුලත් එක්ක කතා කරපු බොහොමයක් දේවල් ඔබට තේරෙන්නට ඇති. ගොඩක් දේවල් ඒගොල්ලෝ දැනගන්න ඇති මේ ෆොටෝග්‍රැෆි කියන්නේ මොකක්ද, වීඩියෝග්‍රැෆි කියන්නේ මොකක්ද කියලා. එහෙනම් ඉතින් ඕගොල්ලන්ගේ ලස්සන දවස තවත් ලස්සන කරගන්න මම නම් කියන්න ඕන මනුලව කන්ටැක්ට් කරගන්න කියලා. මගේ ප්‍රෝග්‍රෑම් එකට ගොඩාක් ඇවිල්ලා තියෙන ෆොටෝග්‍රාෆර්ස්ලා. ඉතින් මේ හැමෝම කියන්නේ එක වගේ නැහැ මනුල. හැමෝගම දක්ෂතා විවිධයි. ෆොටෝ එඩිට් කරන එක ඉඳලා හැමෝම විවිධ විදිහට කරන. ඉතින් මම රෙකමන්ඩ් කරලා කියනවා මනුල කියලා කියන්නේ දක්ෂ ෆොටෝග්‍රාෆර් කෙනෙක්. ඔන්න ඔයගොල්ලන්ගේ ලස්සන දවස ඉතින් ලස්සන කරගන්න කියලා මම ඔන්න ඔයාලට කියනවා. අන්තිමට මහන අද දවසේ වැඩසටහන ගැන අරමු කියලා. හොඳක් කියලා ගියේ නැත්තම් බලාගමු. ඇත්තටම හොඳ ප්‍රෝග්‍රෑම් එකක්. මම කලින් ප්‍රෝග්‍රෑම්ස් වල්ලා තියෙනවා. ඇත්තටම සතුටුයි මේකට සම්බන්ධයෙන් කියලා පිට එක්කන. සුබපතන ඉස්සරහට තුනින් කරන් යන්න කියලා. කියන. ඉතින් ඔන්න එහෙනම් මනුලගෙත් හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වෙන්න කියලා මම ආදරෙන් මතක් කරනවා. එහෙනම් ඉතින් අද දවසට යන්න වෙලාව හරි. මම හිතනවා ඔයගොල්ලෝ අද දවසේ ගොඩක් සතුටු වෙන්න ඇති. මනුල මමයි ගිහින් එනකම් ඔයගොල්ලෝ හැමෝම සතුටෙන් පරිස්සමට ඉන්න ඕනේ. ඔයගොල්ලෝ හිතුවට කොරෝනා ඉවර නැහැ කියලා. තාම කොරෝනා තියෙනවා. ඒ නිසා මාස්ක් එක දාගෙන යන්න. මනුල මම ගිහින් එන්නම්. එහෙනම් ගිහින් එනකම් හැමෝම සතුටෙන් පරිස්සමට ඉන්න ඕනේ. බයි. ජය වේවා.